හෙලෝ මේ අර පත්තරයේ දැන්වීමක් දාලා තිබ්බ ගුරුන්නාන්සේද අර වශීගුරුකම් කරනවා කියලා දාලා තිබ්බේ මලයාලි වශීගුරුකම් මටත් මේ එහෙම වැඩක් කරගන්න තමයි මේ කතා කරන්නේ කෙනෙකු වශී කරගන්න ඔව් දැන් ඉතකොට ගුරුන්නාන්සේ මට කියන්නකෝ කොහොමද මේක වෙන්නේ කියලා නෑ මං ඇහුවේ වැඩේ හරියටම හරිනවනේ නේද සැකයක් හිතන කාරණාවක් කිම නෑනේ එහෙමයි එතකොට අර පත්තරේ දාලා තිබ්බ ඇඩ්‍රස් එක හරියද ඔව් එතෙන් දෙවිලා බස් එකෙන් බහැලා කෝල් එකක් ගත්තා නම් හරි නේද මං හෙට නැත්තම් අනිද්දා එන්නම්. ඔව්. හොඳයි. ඔව්. මොනවද ගේන්න ඕන කිව්වේ? ගේන්න මොනවද කිව්වේ? හොඳයි. මං හෙට අනිද්දා එනවා. අනිවාර්යෙන්. ඔව්. හොඳයි. තියන්න. පුතේ තේ මම්මේ මං වැඩක් පුතා එක කතා කරන්න වෙලාවක් බල බල උන්නේ කතා කරමුකෝ පස්සේ අර පළේ ලව්ව මේ අම්මේ මං දැන් කිව්වනේ සරයක් ඕවගෙන කතා කරන්න බෑ කියලා මං පොලිසිය ගියාට මොකද පුතේ මේ අම්මේ දැන් ඕවගෙන කතා කරන්න බෑ මං ඉන්නේ ඊට වඩා ලොකු ප්‍රශ්නයක ඔය ඔක්කොටම කලින් මගේ ප්‍රශ්නේ විසඳගෙන ඉන්න ඕන මොකද ඒක අම්මට කිව්වයි කියලා අම්මට විසඳන්න පුළුවන් ගන්න නෙවෙයි ඒක මම්ම විසඳ ගන්න ඕන එතකොට අර දුලීකගේ ඉඩම ගැන ඊයේ මම දැන් අම්මට කිව්වනේ කරන දේක් හිතලා කරන්න කියලා. ආයි මගෙන් අහන්න එපා ඔය ගැන. ඔන්න දැන් බෑ අම්මට තවත් මග අරින්න. දැන් කිව්වනේ අම්මට හිතලා තීරණයක් ගන්න කියලා. ඒ වුණාට ඉතින් දුලිකා. ඒ වුණාට කියලා තවත් මොනවද වෙන්න ඕනේ? මං හැමදේම ලෑස්ති කරන්න. අම්මට තියෙන්නේ ඇවිල් අත්සන් ගන්න විතරයි. එච්චරයි. අමල්ගේ තීරණ එකතකට හරි ලොකු දුව. මම මේ අම්මා වගේ ගැන කනගාටු වෙන්නවත් තරහ ගන්නවත් නැහැ. ඒක හරි වෙන්නේ කොහොමද තාත්තේ? සංගීතය ගැන භක්තියෙන් වැඩ කරන අය එහෙම තමයි. විකාර. එහෙම කියන්න එපා ලොකු දුව. සංගීතය කියන්නේ ආගමක්. සමහරු ඉන්නවා භක්තිවන්තයෝ. ඒ අමල් කියන්නේත් එහෙම කෙනෙක්. ඒ වුණාට තාත්තේ ප්‍රතිපත්ති දවසකට දෙකකට වෙනස් කරන්න බැරි කමක් නැහැනේ. රමල් කියන්නේ සංගීත වෙනුවෙන් ජීවත් වෙන කෙනෙක්. එහෙම අය තමන්ගේ මුළු ජීවිතේම සංගීත වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඉතින් එයා කැමති වෙන්නේ නැහැ මොන හේතුවක් හින්දවත් තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න. මම නම් මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. තාත්තා බලන්නකෝ මං එයත් එක දිගටම රණ්ඩු වෙනවා. එපා එපා එහෙම කරන්න එපා මම වැඩට යන්නම් වෙන කරන්න දෙයක් නැහැ තාත්තා ගිහින් බෑ ඒක තේරුම් ගන්න ඔයා දන්නවද සීගිරි සංගීතය වෙනුවෙන් ජීවිතේ කැප කරපු මියුසිෂන්ලා ඉන්නවා එදත් හිටිය අදත් ඉන්නවා ඔය මාලි කියන්නේත් එහෙම කෙනෙක් කවුරු එහෙම කරත් රමල් තාත්තා ගැන හිතන්න ඕනේ සංගීත ක්ෂේත්‍රය ගත්තම මම කවුද නිකම්ම නිකම් මිනිහෙක් විතරයි. හැබැයි ඔයා රමල්ට බලපෑම් කරන්න එපා. එයා කවදා හරි ඉහළටම යනවා. මිනිහට තියෙන්නේ ඔය වෙස්ටර්න් මියුසික් පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඒ පැත්ත ටච් කරගත්තා නම්
ආයේ රමල් ඉහළට යන එක නවත්තන්න බෑ. මට අම්මා කිව්වා කේවල් කුලී ගැන. මුතුලාලේ විත් බල කරාලු නේද? නෑ බලකලේම නෑ. එහෙනම් තාත්තේ දැන් අපි මේක කොහොම හරි ගෙවන්න එපැයි. හරි හරි ලොකු දුව. අපි කොහොම හරි කරගමු. අපි මෙච්චර කාලයකට බඩගින්න හිටියේ නෑනේ නේද? මොකක්hari පොටක් පෑදේසි ගිරි. මොකක්hari පොටක් පෑදේ. මට හිතා ගන්න බැරි. මේ රමල්ට ඇයි අපි ඉන්න තත්ත්ව ගැන පොටක්වත් හිතන්න බැරි කියලා. එයා මුලින්ම හිතන්නේ සංගීතය ගැන ඒකයි. එහෙම හිතලා ජීවත් වෙන්න බැහැනේ තාත්තේ. සංගීතයව ජීවත් කරයි. දැන් බලන්න රවි ශංකර්. එයාගේ ජීවිතේ වුණේ එයාගේ සිතාරයක. එයා ඒකට ගොඩාක් ආදරය කළා. කුටිම්ම රට යනකොට වුණත් එයා ඒක අරගෙන යනවා. ෆ්ලයිට් එකේ යද්දිත් අල්ලපු සීට් එකේ හරි තියාගෙන යනවා. මම ඉස්සරහට ඔගලංග බඩගින්නේ තියන්නේ නැහැ ලොකු දුව. මට තාම හයිය තියෙනවා. අපිට ගැලපෙන්නේ නැති තැන් වලින් කටයුතු කරගන්නකොට ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. අම්මේ මේ නොදන්න දේවල් නොකිය ඉන්න. ඇයි එහෙනම් ඔය පලිහිලව්ව අපිට හංගන්නේ? ඒක මම වෙලාව ආවම කියන්නම්කෝ. එතකන් කටවහගෙන ඉන්නකෝ. වෙලාවට කැඳගෙන ආවට පස්සේද? නෑ නෑ අම්මේ මේ මගේ මේ ඔළුව අවුල් වෙලා තියෙන වෙලාවේ තවත් අවුල් නොකර ඉන්නකෝ ඩිංගක්. උඹ ඔය අල්ලගෙන ඉන්න කෙල්ලින්ද තමයි උඹට ඔය වගේ දේවල් සිද්ධ වෙන්නේ. මං හුණ කියන්නේ හැ කියන්න. නෑ නෑ එහෙම එකක් නෙවෙයි. එහෙනම් ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද පුතේ? නෑ නෑ. එහෙනම් කියන දේ සුද්ධ සිංහලෙන් කියපන්කෝ. මෙන්න මේක අල්ලගන්න. ඔන්නක දාන්න බලන්න. 7:16 වෙද්දි වතුර විදුරෝලන් එළි ඉන්න මං වෙලාවට පිටත් වෙනවා. වතුර විදුරු ඇල්ලුවම ඔක්කොම හරියයිනේ. කියන්නේ කරන්නකෝ. පණිදකන් කියවන්න දු. නැන්ත සරෙන් සරේ මට හැරුණා නංගි. පාන්දර හැරුණාට පස්සේ නිඳ ගියේම නෑ. අනේ මොන දේ කරන්නත් ඉස්සෙල්ලා හොඳට නිදාගෙන ඉන්න අක්කේ. මට තරහයි.
අනිත් පැත්තෙන් දුකයි. දැන් දුක කවුරු ගැනද? අපි ගැන. තාත්තා ගැන. මං අද තමයි හම්බ වෙලාම කතා කරනවා. වැඩක් වෙයිද? මන්නම් තවත් ඉවසන්න නැහැ නංගි. ඇත්තමයි. කොහොමද ඉතින් එක්ක දැන් ඔයා හොඳට ඉවසන්න ඕනේ. නැත්නම් ඉතින් ඔය ෆෙයර් එක නවත්තලා දාන්න ඕනේ. අක්කේ පත්‍රේ ආටිකල් එකක් තිබ්බ අලුත් රියැලිටි ෂෝ එකක් ගැන. මට ඇප්ලිකේෂන් දාන්නත් හිතුණා. ආයෙත් ඉතින් ඕනේ නැහැ කියලා හිතුණා. ඇප්ලිකේෂන් එක දාන්න නංගි. චාන්ස් එක අපරාදිනේ. වැඩක් නැහැනේ අක්කේ. මේ ගෙදර තියෙන ප්‍රශ්නත් එක්ක අන්තිමට ඕවට කවුද වියදම් කරන්නේ? ඒකත් ඉතින් ඇත්ත තමයි. මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඒකත් තවත් ප්‍රශ්නයක් වෙලා තමයි නවතින්නේ. අපරාදේ. හොඳට එස්ටැබ්ලිෂ් වෙන්න තිබ්බ චාන්ස් එක. මොනා කරන්නද ඉතින්? මම ජොබ් එකක් කරා නම් මට මොනවා හරි කරන්න තිබ්බා. අක්කෝගේ හිතන්න එපා. ඒ වුණාට ඔයා පවුනේ නංගි. ඔයාගේ ආසාව තිබ්බේ මියුසික් වලින් ඉස්සරහට යන්නනේ. අයියෝ කමන්නේ අක්කේ. අපිටත් ඉතින් කවදා හරි ඉරපායයිනේ. අද නම් මම රමන් හම්බ වෙලා මේක කතා කරනවාමයි නංගි. නැත්නම් අදත් මෙයා මේක මගහරිනවා. අපේ ගෙදර පැත්තේ යන්නේ කියලා. ඒ පැත්තේ මොනවද වෙන්නේ කියලා බලන්නත් එපයි බං. මේ සීගිල්ල තාත්තට අසනීප වෙලා නේද? ඔව් බං. හැබැයි ඉතින් මන්න හිතන්නේ ඒ ඇටි අසනීපයක් කියලා. ඒ උනාට හරි නෑනේ. ගිහිල්ලා බලපන්. යන්න ඕනේ යන්න ඕනේ. ඔක්කොටම කලින් බං ගෙවල් පැත්තට පොඩ්ඩක් ඔළුව දාලා කොළඹ ඇවිල්ලා ඉතින් වෙලාව හම්බුනොත් ඒ පැත්තට යන්න ඕනේ. අනිත් එක බං මට කියනවා මේ අර කැලිප්සෝ බෑන්ඩ් එකට ගහන්න එක කෝල දෙන්නේ. හරි මචං. උදව්ව කෙල්ලෝ නම් කරපන්. අනික මචං එහෙම බෑන්ඩ් එක නතර කරන්නවත් බෑනේ. හරි හරි බං. මං ඉගෙන ගත්ත විෂයත් එක්කලා මං කොහොමද බං කැලිප්සෝ ගහන්න එක කෝල දෙන්නේ? හරි. එහෙනම් උඹ දවස් දෙක තුනකට එහෙකින් ප්ලේ කරපන්. මොකක්? දවස් දෙක තුනකට මේ උඹට පිස්සු හැදිගෙන නේ නෑ ඈ ඒක කැලිප්සෝ ගහන්න මම ඇයි නෑ බං මං කවදාවත් මං ආදරෙන් ඉගෙන ගත්ත විෂය ඒ විදිහට බාල්දු කරන්නේ නෑ හරි අනිත් එක ඒක එහෙම විෂයක් නෙමෙයි මචං ගොඩ කාලෙක නෙවෙයි ටික දවසකට දවස් දෙක තුනකට නෑ නෑ මම බොහොම අමාරු ඉගෙන ගත්ත විෂය ඔය විදිහට බාලු කරන්නේ නැහැ මෂා. මට කියන් දෙන්න එච්චරයි. ඇන්ට ආර එන්නේ? මොකෝ මේ හදිස්සියෙන්? ඔන්න ඉඩමේ වැඩේ කරගන්න පුළුවන්. අයියා කැමති වුණාද? පුදුමයි. කැමති ඕන දෙයක් කරගන්න කිව්වා. අම්මට හිතලා කරන්න කිව්වා. මම මේක මේ හිතා ගන්නත් බෑනේ. ඈ මං හිතන්නේ ආයිනේ ලොකු ප්‍රශ්නයක. එයාට දැන් මේ දේවල් ගැන හිතන්න වෙලා නැහැ. දැන් අම්මා මොකද කියන්නේ? දැන් අම්මට මේක කරන්නම වෙනවා. අපිට තියෙන්නේ මේ වෙලාවේ ප්‍රයෝජනයක් ගන්න.
හැබැයි තිය අන්තිම මොහොතේ අම්මගේ හිත වෙනස් වෙයිද දැන්? නෑ නෑ එහෙම වෙන්නේ නෑ. මං දැන් එනකොටත් කියලා මං ගැණුම්කාරයෙක්ව එක්කන් එනවා කියලා. මේ පාර ගෙදෙට නිකන් එන්න ඕනේ. කෙලිම ලෝය ළඟට එක්කන්. හරි. එහෙනම් අපි අදම ක්‍රියාත්මක වෙමු. ඒක හොඳයි. බුදා මේ උඹේ දා ඉඩම් පෙන්නන්න මිනිස්සු එක්ක ගනව නේද? මිනිහව කොහොමද කන්ටැක්ට් කරගන්නේ ටක් ගාලා? මේ මට නම් ආයෙත් කියන්න බෑ. මං ගමකට බැනුම් හාලින් ඉන්නේ. දන්නවනේ. හරි හරි බං දැන් මේසර එහෙම වෙන්නේ නෑ. මේ උලිකා වැඩේ ඔක්කොම සෙට් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. උඹ මිනිහව කොහොමද අඬගහගෙන මරන්නේ? වැඩේ වෙනවා. අනේ මන්ද බං. මොකද්ද බං උලට ගතමන්ට දෙනවනේ. ඉතින් දැම්ම. දැම්ම නේතෝ ඉතින්. මේව කල් දාන හොඳ වැඩ නෙමෙයි. ටක ටක කරපන් කරපන්. මං දැන් නම් කියන්නේ මේ මිනිස්සයාට ඉහෙම් බහින රෝගයක් නැහැ. මිනිහා කරන්නේ ඔය බොරු. මිනිහා අපේ ලොකු සර්වත් අන්දලා තියෙනවා. ඒ වුණාට අබේකෝ මහත්තයා ඔය කියන විදිහේ මානසික රෝගයක් ඇත්තටම තියෙනවා නම් එහෙම. ඒකනේ. එහෙමනම් ඉතින් අපි යාට පන්න එලෝන එක වැරදීනේ. හැබැයි ඉතින් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් කරන දේවල් නම් නෙමෙයි මේ මිනිස්සයා කරන්නේ. ඒකනේ. සිහිය විකල් වෙච්ච කෙනෙකුට මේ වගේ දේවල් කරන්න බෑ. දැක්කනේ. ඇමරිතුමාවත් අල්ලලා බේරිච්ච හැටි. ඒකනේ. මේ ඔහොම පිස්සුවක් තියෙන කෙනෙකුට ওই වගේ දේවල් කල්පනා වෙයිද? බොස් කියන්නේ එයා කරන දේවල් ගණන් ගන්න එපා කියලාද? ඒකනේ. මේවෙන් තැලෙන්නේ අපිනේ. නැද්ද මං කියන්නේ? අපිට ඇත්තටම මානසික රෝගයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? අපි දොස්තරලා නෙවෙයිනේ. අපිට හොයන්න බෑනේ. හැබැයි ඉතින් අපි හොඳ අවධානයෙන් හිටියොත් අපිට ඕක අල්ලගන්න බැරි වෙන එකක් නැහැ. සිරිනාද කියන්නේ අපි ඉතින් ඉන්න කෙනා නෙවෙයි. මිනිහා අපට පෙන්වන්නේ මිනිහාගේ ඇත්ත රූපේ නෙවෙයි. මිනිහා දන්න ඕනම දෙයක් කළා ගැලවෙන්න. අනිත් එක ඒ වගේ දේවල් කරන්න පුළුවන් හොඳට සිහිය තියෙන මිනිහෙකුට මිසක් සිහිය නැති මිනිහෙකුට නෙවෙයි. එයා දන්නේ හැම වෙලෙම අපට බෝලේ පාස් කරලා නිකන් ඉන්න. එතකොට ලොකු සර් එයා ගැන කිසිම ඇක්ෂන් එකක් ගන්න පාටක් නැද්ද? නෑ. ඒකනේ මේ වෙලා තියෙන්නේ. සමහර විට ලොකු සර් බය ඇති. ලොකු සර්ටත් වැඩිය බලයක් මෙයාට ඇති. ඒකනේ ලොකු සර් ෂේප් වෙන්නේ. ඒක නම් මටත් හිතුණා. සමහර විට ඔය අපි නොදන්නා වුණාට මිනිහාගේ හැමතුමා එක්ක කනෙක්ෂන්ස් තියෙන්න බැරි කමකුත් නැහැ.